සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම වෙනුරිගින්න ලියමුලි මවදහණිය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු දියුරුම්තේ ඇමති වරුන්ගෙන් අපේක්ෂා කරන දේ මේක වරප්‍රසාදයක් නෙවෙයි වගකීමක් තමයි මේ අපි හැම කෙනාටම ජනතාව ලබා දීලා තියෙන්නේ ඒ වගකීම නිසාකාරව ඉටු කරන්නට අපි වෙහෙස වෙලා වැඩ කරන්න ඕන දුන් පොරොන්දු දින 11න් නිටුවේ අගමැති අවධාරණය කරයි පළමු කැබිනට් රැස්වීමෙන්ම බදු රැසක් අහෝසි වැද්බද්දත් 108ට බසි විපක්ෂ නායක රනිල් මයි කතා නායකගෙන් සාතිකය නව රජයේ රාජ්‍ය අමාත්‍යරුන් 35 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යරුන් 3 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මේ පිළිබඳ වාර්තාව නිමේෂ චමත් සංකල්පකෙන්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අද දවසේදී දිවුරුම් දුන්නා. ඒ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු දිවුරුම් දුන්නා. මෙහිදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරපු කාරණාවක් තමයි මේ ලබා දෙන්නේ වරප්‍රසාද නොවේ. මේ ලබා දෙන්නේ අපේ රටේ වගකීම් කියන කාරණාව. ඒ අනුව අපි විශ්වාස කරනවා අලුත් රටක් බිහි කරන්න යන ගමන මේ සියලු නව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය වගකීම් කොටස නිසි ආකාරයෙන් ඉෂ්ට කරાવી කියන කාරණාව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිරුම් දෙනු ලැබුවා වාසුදේව නායකකාර මහතා පත් කිරුණේ ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිරුම් දුන්නේ ගාමිණී ලොකුගේ මහතායි වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිරුම් දෙනු ලැබුවේ මහින්ද යාපා අබේවර්ධන මහතායි. එස්.බී. දිසානායක මහතා ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිරුම් දෙනු ලැබුව අතර ඩබ්ලිව්.ඩී. ජේසනිවරත් මහතා ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිරුම් දුන්නා. මහින්ද සමරසිංහ මහතා පත් කෙරුණේ රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සීබී රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මහතා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. සුසන්ත පුංචිනිලමේ මහතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර අනුර ප්‍රියදර්ශන ඥාපා මහතා දිවුරුම් දුන්නේ අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ප්‍රියංකර ජයරත්න මහතා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නා. ප්‍රියංකර ජයරත්න මැතිතුමන් රංජිත් සිඹලාපිටිය මහතා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවුරුම් දෙනු ලැබුවේ විදුලි බල රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. රෝහිත අබේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දාසිරි ජයසේකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිරුම් දුන් අතර රසන්ත අලගියවන්න මහතා දිරුම් දෙනු ලැබුවේ රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. කෙහෙලි රඹුක්කැල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිරුම් දුන්නා. අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තිලංග සුමතිපාල මහතා තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. මොහන්ද සිල්වා මහතා දිවුරුම් දෙනු ලැබුවේ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. ජානක වක්කුඹුර මහතා දිරුම් දෙනු ලැබුවේ අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
कृषिकर्म राज्य अमात्यवर्या लेस विदुर विक्रमनायक महतात संवर्धन बैंकु सह नायोजना राज्य अमात्यवर्या लेस शिहान सेमसिंह महतात दिरुम देनु लैबुआ खानक हेरत महता दिरुम दुन्ने वराय संवर्धन कटियुतु राज्य अमात्यवर्या लेसाय दिलुम अमुनुगम महता प्रवाहन सेवा कल्पनाकरण राज्य अमात्य धुरेद लोहान रत्पत्ते महता महामार्ग संवर्धन राज्य अमात्य धुरेद दिरुम दुन्ना विमल वीर दिशानायक महता वनजीवी संपत् राज्य अमात्यवर्यालेस दिवरुम दुन अतर जयंत समरवीर महता दिवरुम दुन्ने परिसर राज्य अमात्यवर्यालेसाय सनत निशांत महता दीवर सह मृदीय मत्स्य कर्मांत राज्य अमात्यवर्यालेस पत्किरुनु अतर तारक बालसूर्य महता पत्किरुने समाज आरक्षण राज्य अमात्यवर्यालेसाय नियोज्य अमात्यवरुन तुंदेनेकुद जनाधिपतिमा इदिरे अद दिवरुम दुन्ना प्रजा सौबल गैन्मी में हा बतु यटतल पहासुकम संवर्धन नियोज्य अमात्य धुरे दिवरुम दुन्ने निमल्लांसा महताय कांचन विजयशेखर महता दीवर सह जलज संपत् नियोज्य अमात्यवर्यालेस दिवरुम दुन्ना इंदिक अनुरुद्ध महता राज्य परिपालन सुदेश कटियुतु पलात सभा सह पलात पालन नियोज्य अमात्यवर्यालेसाय जनाधिपतिमा इदिरे दिवरुम दुन्ने अग्रामात्य महिंद राजपक्ष महताद मेति एमतुरुन अतुरु पिरिसक्द मेम अवस्थावट एक्व सिटिया मेदी अदहस दक्वु जनाधिपति गोटाभय राजपक्ष मेतिदुमा अतवाशन मम्मेट राज्य मतवरुणे सांख्यावत अमतिवरुणे सांख्या अगेम अडुकरा नट कमुना अभी प्रतिपत्ति प्रकाशनीय दिहा बलुआम विशाल वगकी राशिया तिबेन वेदगात्म समहरलाट तमुंट लबुनु अमात्य दूरे गन सख्यानट पुलवा नमक होमोनाट तेन वगकी विशाल भव तेरुन गोन मेक वर प्रसाद निवे वगकीम समयम अभी हमेक्नाटम जनता वलबादीलतीर्णे ये वगकीम निशाकार इटुकनट अभी वेहसवेला वडकनटो न मे हेम अमात्यांशाकम मे आकारेट अभी हितल तमय व्यंकरे एक अभी लुकु अभियोग्यान विशेषन्म राज्य अंश्य दिरीमत्कल जनता वट सेवय करनट अभी अलु युगा करा यानट हेम अमतिवरेग्यम राज्य अमतिवरेग्यम उपमतिवरेग्यम मंत्रिवरुण मम विशेषन विलासीटना मे उदाहरण ये अमेरिका विंदला पिट चांदे भावित करू एक्तरा महात्मे एक्तरा आयतने यागे अवश्यदे करगानट कीलती बेना देवनी तटोट गिहिला अध्यक्षक तुम्हारे अनुमति देवनी तटोट गियाम पिंतूरा गिना पेनो अध्यक्षक वरु समहर राज्य आयतन वल अतिवीम खनगाटु दायक जनतावट सेवे करान तिबिन राज्य आयतन राज्य अमात्वरुन दिस्ट्रिक्ट संवर्धन कमरु सभापति वरुन प्रशस्त मट्टम एक लेसी पास कटक मेक यम किसी आकार अपेरटे विदेश प्रतिपत्य शीलू रटवल समग मित्रशीलित प्रश्न निराकरण करकेट लोके किसुदु बलखंदूर कट मेद्यत नवीमी प्रतिपत्यात्मतम विदेश प्रतिपत्य सदन यदि ये प्रतिपत्यतम मे अमात्य शर्ते क्रियात्मक वैनि අප සමග පෙළ ගැහිච්ච අහිංසක ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සේවයක් කරන්න ලා උපරිම කැපවීමෙන් කටයුතු කරන්න ක්‍රියා කරනවායි කියන එක තමයි විශේෂයෙන්ම මෙලත් ගන්න මේක දවැන්ත වගකීමක් බවත් විශේෂයෙන් අපි දන්නවා ඒ හරහා ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන්න පුළුවන් උපරිම දේ කරන්න විශේෂයෙන් මැදිහත් වෙනවා මේ රජය తాවකාලිකව තමයි මේ පත් තුනේ ඉදිරි මාස තුනේ කාල සීමාව සඳහා ඒ කාල සීමාව තුල අපිට කරන්න පුළුවන් උපරිම සේවයක් ඉටු කිරීම සඳහා අපි මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නවා රට ඉදිරියට ගෙනියන්නට ඕන රුපියල ස්ථාවර කරගන්නට ඕන
ආර්ථික වේගය දලදේශීය නිෂ්පාදනය වැඩි කර ගන්නට ඕන නම් රටේ ආරක්ෂා සුලභ කරන්නට ඕන නම් අදහස වෙන්නේ රටේ ඍජු ආයෝජන වැඩි කිරීම. බිම් මට්ටමේ ශක්තිය තවත් තහවුරු කළා එක්සත් ජාතික පාක්ෂිකින් තව කලකිරිච්ච කට්ටිය පෙළගස්සගෙන එතුමන්ලගේ දෑත් දෙක ශක්තිමත් කරන්න මට මහඟු අවස්ථාවක් මේක. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව තැබුවා වූ අතිමහත් බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ පළමු පියවර දැන් අපි තියලා තියෙනවා. ඉදිරි මාස කිහිපය ඇතුළත විශාල වැඩ කොටසක් තියෙනවා අපිට කරන්න. මේ වගකීමක් විදිහට අරගෙන අපි ජනතාවට වගවීමක් සහිතව වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අදහස් වලට ගැළපෙන විදිහට ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපි කැප වෙලා වැඩ කරනවා කියන කාර්යය මෙතනදී කියන්න ඕන. අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යතුරු ලබා නොදුන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙසපත් කර තිබෙනවා. අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. තරුණ පෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මෙහිදී වැඩි අවස්ථාවක් ලබා දීම විශේෂත්වයක්. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් වෙත පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලි මහත්මිය महानूर दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री आचार्य सरत अमुनुगम महता गाल दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री चंदीम वीरक्कोड़ी महता मातर दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री निरोशन प्रेमरत्न महता अलुतर दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री पीएल निशांत महता अंपार दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री श्रियानी विजय विक्रम महात्म्य अनुराधपुर दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री वीर कुमार दिशा नायक महता कैकल दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री दुष्मंत मित्रपाल महता रत्नपुर दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री दुनेश कंकंद महता बदुल दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री तेनुक विधान कमकी महता मातले दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री लक्ष्मण वसंत पेरीरा महता मुंडराकल दिस्ट्रिक्ट के पार्लिमेंट मंत्री सुमेधा जी जयसेन महत्याय සීරට 15ක අගයක පැවති වැඩ බද්ද 108 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යතුරේ වැඩභාර ගනිමින් ඒ මහතා මේ බව කියා සිටියා. බතරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යංශයේ වැඩබහර ගැනීමේ උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එක් වුණා. ආගමික ආශිර්වාද මැත්තේ වැඩබහර ගැනීම සිදු වුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ගමිනි ලොකුගේ WDJ සෙනවිරත්න සහ එම අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී සේවක මණ්ඩලයේ ඇමතු අග්‍රාමාත්‍යවරයා අපි යම් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතුමා ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔහු ඉදිරිපත් කරනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අපි ක්‍රියාත්මක වෙනවා කියනවා අපි දැන් විදුලිය 98%කට 99%ක් අපි දීලා තියෙනවා රටේ අපි ඊළඟට හිතාගෙන හිටියේ පිරිසුදු ජලය ලබා දීම අපි කළ යුතු තියෙනවා නගර සංවර්ධනය කිරීම අපි කළ යුතු කාර්යයක් බවට පත් කරා. මොකද ඉදන්ටි ප්‍රමාණය අපිට සීමා සහිතයි. කියන ඉදන් ටික විනාශ කරලා දාලා දෙන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි නාගරික සැලැස්මක් තියෙනවා නම් ඔබ ආද ඒ නාගරික සැලැස්ම අනුව ක්‍රියාත්මක කිරීම අපි කළ යුතුව තියෙනවා. එහෙම නැත්නම් එක එක පුද්ගලයාට එයාගේ වුණාම අනුව හෝ තාපීගේ අවශ්‍යතාවය අනුව සෝන් විනාශ කරන්න අවස්ථා ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. සමහර නිවාස හදලා තියෙන අලිමන් හදලා අලි වෙවිලා කඩලා යනවා අලියා මරන්න හේතුවක් නෙමෙයි ඩීඑස්කෙන් පස්සේ තිබිච්ච කුඩාම කැබිනට් මණ්ඩලය තමයි අද රැස්ුනේ කුඩා වුණාට වැඩ ගොඩක් ජනතාවාදී වැඩ කොටසක් යෝජනා මාලාවක් ඉදිරිපත් කරා ජනාධිපතිවරයා සාන රස මේ රටේ පොදු ජනතාවට ලැබුණා ඒකයි වගේ ආගමික ස්ථානවලට බදු අය කිරීම පින් කරා ඒ වගේම විදුලි සංදේශ බද්ද 25 දක්වා අඩු කළා වැඩ බද්ද 108 දක්වා අඩු කරා ජනාධිපතිවරයා තමන්ගේ යුතුකම ඉටු කරනවා නම් මොන කියන්නේ අපි අපේ යුතුකම ආවගකින් ඉටු කරන්න පසුබට විය යුතු නැහැ කියලායි මම විශ්වාස කරන්නේ මේ අමාත්‍යංශයත් කෙනෙන්න තියෙන ජනතාවට කරන්න තියෙන සේවාව නොපිරිහෙලා උන් රස්ති අඩු කරන්න නැතුව කිරීමට කටයුතු කරන්නේ කියලා මම ඉල්ලා සිටිනවා පෞද්ගලික අවුරුදු හතරම අපි දැකපු අත්දැකීම තමයි බාරගත් එක වැඩක්වත් අවසන් වුණේ නැහැ. එහෙනම් ලොකු අභියෝග රසකට මුහුණ දෙන අවස්ථාවක් අපි ඉන්නවා. මේක වැඩ බාර ගන්නවා වගේම අපි මහා මැතිවරණයේදී මේ රටේ ජනතාවට අපි පුරොන්දු වෙනවා. නැවතත් මේ රට සංවර්ධිත රටක් ආරක්ෂිත රටක් කරන්න අපි පුරොන්දු වෙනවා.
මේ රාජ්‍ය ආයතන අකාර්යක්ෂම ආයතන කියලා සමාජයේ මතයක් ගොඩනැගිලා තියෙනවා. මෙන්න මේ මතය නැති කරලා මේ රටේ ජනතාවට සහන සපයන හිතවත් සේවාවක් මේ ජනතාව දුරස් කරන්නේ නැතුව ජනතාවට අපි සේවය සපයනවා කියන හැඟීමෙන් hina වෙලා කතා කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගලා මේ රටට ආදර්ශයක් වෙන විදියට මේ අමාත්‍යංශය ගොඩනැගීමේ වගකීම අප වෙත පැවරලා තියෙනවා. නව රජයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද රැස්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති වරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් මෙහිදී යෝජනා රැසක් ඉදිරිපත් වුණා. ජනතාව පීඩාවට පත් කළ බදු රැසක් අහෝසි කරමින් සහන සැලසීමට පළමු කැබිනට් රැස්වීමේදීම තීරණය කොට තිබෙනවා. නව කැබිනට් ප්‍රකාශ කරන ලෙසපත් කෙරෙනු ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ වෛද්‍ය රමේෂ් පතිර යන අමාත්‍යවරුන් නව රජයේ පළමු කැබිනට් මාධ්‍ය හමුව පවත්වමින් කරුණු හෙළි කළා. වහාම ක්‍රියාත්මක වෙන පරිදි විශාල සහන පැකේජයක් අද දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් යෝජනා කළා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඒ යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට කඩිනමින් ගැසට් නිවේදනා අනපනත් සංශෝධනය කිරීම ආරම්භ වෙනවා. ඒ නිසා වහාම ප්‍රතිලාභ ලැබෙන පරිදි බොහෝ බදු වර්ග ඉවත් කරන්නට තීරණය කළා තිබෙනවා. භාණ්ඩ හා සේවා මතය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද ආර්ථික සේවා ගාස්තු බැංකු හා මූල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන ලාභ බද්ද උපේන විට අය කරන ආදායම් බදු උපේන විට ගෙවීම සඳහා වෙන ආදායම් බදු ඊළඟට පොලි මත අය කරන විවිධ වර්ගයේ රැඳවුම් බදු ණය සේවා බදු කියන බදු වර්ග සියල්ල වහාම ක්‍රියාත්මක වෙන පරිදි අවෝසි කරන්නට තීරණය කරලා තිබෙනවා. ප්‍රධාන වශයෙන් රට තුල සියලු දෙනා ගොදුරු වෙන වක්‍ර බද්දා තමයි වැඩ් බදු. දෙසැම්බර් මාසේ පළවෙනි දේ ඉඳන් වැඩ් බද්ද 115ක් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද 102ක්. එතකොට දෙකේ එකතුව 17ක්. මේ බදු වර්ග දෙකම එකතු කරලා වැඩ් බද්ද 108ක් දක්වා අඩු කරනවා. එතකොට 17 තමයි 8කට අඩු වෙන්නේ. දෙවනුව දෙසැම්බර් පළවෙනි දසිට මාසික පිරවැටුම මිලියන 25ට වැඩි නම් පමණයි බදු බැඳියාව ඇති වෙන්නේ. ඉඳිකිරීමේ ක්ෂේත්‍රය සඳහා අය කරන ආදායම් බද්ද 128 සිට 114 දක්වා පහත ඊළඟට තීන්දු කරලා තියෙනවා. ඒ වගේම ස්වාධිපත්‍ය දේපොළ මහල් නිවාසවල වැට් බද්ද සම්පූර්ණයෙන් අවෝසි කරලා තියෙනවා. සියලුම බදු වර්ග වලින් පුණ්‍ය ආයතන ආගමික ස්ථාන සම්පූර්ණයෙන් බද්දෙන් නිදාස් කරලා තිබෙනවා. ශ්‍රී ලාංකිකයෝ වෙනත් ඕනෑම රටක කුමන හෝ වෘත්තීය සේවාවක් සපයලා ලබාගෙන එන සියලුම ආදායම් සම්පූර්ණයෙන් බද්දෙන් නිදාස් කරලා තිබෙනවා. 125කින් විදුලි සන්දේශ බද්ද අඩු කරලා තියෙනවා. මේ දීලා තියෙන සහන පැකේජයේ ප්‍රමාණය සාමාන්‍යයෙන් අය වැය ලේඛනයකින් විශාල බලාපොරොත්තු තියාගෙනත් මෙවැනි සහන ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයන් සුරක්ෂිත කිරීමේ යෝජනාවද පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. පසුගිය වසර කිහිපය පුරාවටම දේශපාලන පරිගැණීම් ලක්වෙච්ච රජයේ නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිස් පිළිබඳව ඔවුන්ට සිදුවෙච්ච අසාධාරණයේ පිළිබඳව විමර්ශනය කරන්නට අධිකරු ජනාධිපතිතුමන් විසින් ඉදිරි සති 6ක කාලය තුළ විශේෂ කොමිෂන් සභාවක් පත් කළා කටයුතු කරන්න අදහස් කරන බව දැනුම් දුන්නා. ඒ සමගම ඉදිරි කාලයේදී රට වෙනුවෙන් නිවැරදි තීන්දුව తీරන ගන්න රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන්නටත් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු යෝජනාවලිය තිබෙනවා. නැවත වතාවක් මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට තමුන්ගත්තු තීන්දු తీරන නිසා නැවත නඩු හබවලට පැටලෙන්නට සිරදඬුවම් විඳින්නට අවශ්‍ය තත්වයක් ඇතිවන්නේ නැහැ. කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය විදින්නගු ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරුන් මෙලෙස පිළිතුරු ලබා දුන්නා. අපි බොහොම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්නත් පුද්ගලයන්ගේ ජීවිතා දේපළවලට දේශපාලන පක්ෂපාතා වෙනත් හේතුන් මත වෙනස්කම් නොකිරීමටත් දැඩි ලෙස ක්‍රියා කරගෙන යන බව සඳහන් කළ යුතුයි. එය ඔප්පු කොට තිබෙනවා පසුගිය ආණ්ඩු වෙනසක් වෙන
සෑම අවස්ථාවකදීම ප්‍රචණ්ඩ ක්‍රියා විශාල ලෙස සිද්ධ වෙලා තිබෙනවා. එය මේ වන විට ඊටාම අවම මට්ටමකින් තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මැතිවරණ කාල පරිච්ඡේදයේ තුලත් ඉන් පසුවත් ප්‍රචණ්ඩත්වයේ ආහිංසනය අවම මැතිවරණයක් ලෙස තමයි ලංකා ඉතිහාසයේ මෙය සටහන් වෙන්නේ. නව ආණ්ඩුව විසින් නව අයවැයක් ඉදිරිපත් කරනවාද ඉදිරි කාලයට නැත්නම් නෑ අයවැයක් ඉදිරිපත් කරන්නේ නැහැ. සමහර විට අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වෙන නිසා මැතිවරණයේ අවශ්‍යම ප්‍රයත්නවා අප්‍රේල් මාසයේ තුලදී අපි ඒ දක්වා වෙන කාලයට අවශ්‍ය වුණොත් අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනවා. සහල් මිල රුපියල් 10කින් අද වැඩි කළනේ. ඒ පිළිබඳ විශේෂ අවධානයක් අද කැබිනට් පණ්ඩේදී යොමු වුණා. විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කරූ චමල් රාජපක්ෂ මැතිතුමා වහාම ඒ මින මට්ටම පාතට ගැනීම සඳහා අවශ්‍ය විධි විධාන ක්‍රියාත්මක කරන බව සඳහන් කළා. එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකවරයා ලෙස තමන් පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කතානායක කරු ජයසූරිය මහතා පවසන්නේ තමන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් මෙම තීරණයකත් බවයි. එබැවින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකිරීම සිදු නොකළ යුතු බවයි ඔහු බෙඩිදුරටත් පෙන්වා දෙන්නේ. පක්ෂය තුල පවතින අර්බුද පක්ෂය තුලින්ම විසඳාගත යුතු බව පෙන්වා දෙන කතානායකවරයා බෙඩිදුරටත් පවසන්නේ විපක්ෂ නායකවරයා ලෙස තමන් පිරිකන්නේ එක්සත් ජාතික පෙරමුණේ වත්මන් නායකයා බවයි. එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධ ඡන්ද පදනම වැඩි කර ගැනීම සඳහා ඉදිරියේදී ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශෝ මාර්සිංහ මහතා පවසනවා. මංගල සමරවීර රංජන් රාමනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතු උපවයි සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා ප්‍රකාශ කළේ. අද අපේ පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්තුලා පක්ෂය අනාගතයේ ඉදිරි වැඩ පිළිවෙල ගැන සාකච්ඡා කරන්න ජනාධිපතිවරණේ අපි ලබාගත් ප්‍රතිඵලයේ සංසන්දනාත්මකව මේ ප්‍රතිඵල එහෙම උනේ ඇයි කියන අධ්‍යයනය කරා. ඒ හරහා අපි සැලසුම් හදනවා පක්ෂයේ හැටියට ඉඳගෙන ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරන්න සැලසුම් හදන්නේ කොහොමද, අපිට නැති වී ගිය ඡන්ද ටික නැවත ලබා ගන්නේ කොහොමද කියන එක. සිංහල බෞද්ධ පදනම අපිට ගිලිහි ගියා. ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා සමහර මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ නිසා, විශේෂයෙන් මංගල සමරීර ඇමතිවරයා හිටපු රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ඒ ප්‍රකාශ राजपक्ष LNG විදුලි බල ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විදුලිය පාවිච්චි කරනන්ගේ සංගමය අද පැමිණිල්ලක් බාර දුන්නා. ඒ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව වෙතයි. විධිමත් වහ නීත්‍යානුකූල ලෙස අනුමත කර තිබූ LNG විදුලි බල ව්‍යාපෘතිය ප්‍රමාද කර ඇත්තේ වංචනික හා දූෂිත ආකාරයෙන් බවත්, එමගින් රුපියල් බිලියන 3360ක මුදලක් මෙරට ආර්ථිකයට අහිමි වී ඇති බවත් විදුලිය පාවිච්චි කරනන්ගේ සංගමය චෝදනා කරනවා. මෙදිය දාස් දක්වූ එම සංගමේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා. ලංකා විදුලිවල මණ්ඩලයේ 2015 බිලියන 20කට අධික ප්‍රමාණයක් ලාභ තිබුණා. අද මේක බිලියන් ගණන් පාඩු විදින තත්ත්වයට පත් කරලා තියෙනවා. 2015 වන විට විධිමත්ව හා නීත්‍යානුකූලව අනුමත කර තිබූ LNG විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම තුළ රජයට අහිමි වෙච්ච මුදල බිලියන 3360 මේක පිළිබඳ නිසි විමර්ශන කරන්න අයිරින් සවසහාය ඇතේ ප්‍රවෘත්ති අද දවසක්. රාත්‍රී 9:30ට අපගේ මේ ළඟ ප්‍රවෘත්ති විකාශයෙන් හමුවෙමු. www.itnnews.lk